දැන් ඔයාලට ගොඩාක් වැඩ ඉවරයි. මොකද දැන් අවසානම කොටස් ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ අවසාන ටිකේ තියෙන මුතේ ওই ව්‍යාකරණ කොටස් තියෙන්නේ. ඉතින් අපේ ව්‍යාකරණ කොටස් බොහොම හොඳින් අපි ඉගෙන ගන්න ඕනේ ටික. මොකද ව්‍යාකරණ ටික තමයි අනිවාර්යෙන්ම පහවස්සලේදී බලන්න. ඉතින් මේකේ තියෙනවා ගොඩාක් තියෙනවා මේ හෝම්වර්ක් ටික. මොකද පිටු ගොඩාක් තියෙනවා. මේ ටික මම දැන් හදන ගමන් ඉන්නේ. මම හදලි වරුණ ගමන්. ඔයාලට මේ හෝම්වර්ක් ටික දෙන්නම්. ඔයා අප්‍රාණවාදී ප්‍රාණවාදී ඊට පස්සේ අතීත කාලය අනාගත කාලය හැම දෙයක්ම තියෙනවා. මොකද වර්තමාන කාලය ස්ට්‍රීමින්ද කුක්ෂලින්ද ඒ හැමදේම ඒකේ අන්තර්ගත වෙනවා. අවසාන කොටස මොකද ඒකේ බලමු අපි පොඩි කොටසක් කරමු. දැන් පොඩි කොටසක් කරමු. මම මේක අපිට ඉගෙන ගන්න කොහොමද ඒක කරන්නේ කියලා ඒක පොඩි කොටසක් අපි අදට කරමු. මොකද මතක් එහෙනම් ඔයාලා සිංහල පොත කෙරලාගෙන දිනේ කියලා අපි බලමු ඒකේ මොකක්ද කරන්න තියෙන්නේ කියලා. අන් මයික් පෙන්වන්න. බලමු අපි ඒ කොටස මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. ඔයාලා එහෙනම් මෙහෙම ලියා ගන්න ඉතින් මේ ව්‍යාකරණ ලියා ගන්න. ව්‍යාකරණ මේක නන්ද ව්‍යාකරණ ව්‍යාකරණ පාඩමේ व्याकरण पाठ में क्रियाकारकम व्याकरण पाठ में क्रियाकारकम व्याकरण पाठ में क्रियाकारकम හරි ඔන්න මම මේක පෙන්නන්නම් ඔයාලට. හා ඊට කලින් මේ අකුරු ටික ඔයාලා දාන්න ඕනේ ඒක පුතේ. දැන් මේ බලන්නකෝ මේ අකුරු අල්ප ප්‍රාණ අකුරුයි මහ ප්‍රාණ අකුරු නේද? මේ ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. කා කා ග ග ච ච ජ ජ ත ත ද ද ත ත ද මේ මහ ප්‍රාණ කට ටික පණ ඇතුව කියනවා ක ටික මහ ප්‍රාණ කියන්නේ පණ කියන එක නේද? මහ ප්‍රාණ ටික පණ ඇතුව කියන ඕන શબ્ද තමයි මේ ටිකේ තියෙන්නේ. මේ මේ මේවා අල්ප ප්‍රාණ. හොඳයි. ඒවත් කියවන්න ඔයාලා මම මේ කියවන්නම්. මෙන්න අපිට මේකෙන් පොඩි ක්‍රියාකාරකමක්. දැන් මේ මේ පොඩක් බලන්න ඔයාලා මේ අකුරු ඔයාලා දන්නවා. දන්න අකුරු අපිට පාඩම් වලදී මේව හම් වෙලා තියෙන ඕන තරම් නේද? දැන් සංඛ්‍යාව ලියනකොට මේ මහ ප්‍රාණ කයන්න නේද? ගණකේ ලියනකොට මේ මහ ප්‍රාණ කයන්න නේද? ඡන්දය ලියනකොට මේ මහ ප්‍රාණ කයන්නනේ අපි ගන්න නේද? මේ ජ මංචිම ඒක ටිකක් අර ඒ අකුරු මේ මහ ප්‍රාණ ජයන්න එන වචන ගොඩක් අඩුයි. මංචිම වගේ අකුරු ටිකක් ඔය මේ කිරිත් පොත්වල වගේ තමයි මේ අකුරු තියෙන්නේ. ට
මහප්‍රාණයන් මහප්‍රාණයන් තා මේක නම් ගොඩක් දනෝ ගාතාව ලියනකොට නේ දා පා බා ඒ බාණ්ඩ ඒ මේ අකුරු වල දන්නවා හැබැයි නම තමයි දන්නේ නැතුව හිටියේ නේද දැන් මොන එකක් දන්න මෙන්න තියෙනවා මහප්‍රාණ අකුරු සහ අල්පප්‍රාණ අකුරු සහිත පොඩි කොටුවක් මේ කොටුවේ තියෙන අපි වචන ටික කියව ඔයාලත් මයික් එක ඔෆ් කරන් කියවන්න කාදණය කාරණය සංකලන නේද සංක මලකඩ කාන්තාරය දර්ශක සංඛ්‍යාව චිත්තකරණය ඒ සෞඛ්‍ය මාතෘකාව මාතෘකාව ශිඛර ශිඛර හානික ශාඛාව සුනකයා ඒ කියන්නේ ක නේද මහ ප්‍රාණ කයන්න සහිත වචන මෙතන තියෙනවා එහෙනම් මේ වගු මම පෙන්නුවාට පස්සේ මම බෝඩ් එකට එනවා ඔයාලා බෝඩ් එකේ මේ තමන් කොටය ඇඳ ගන්න මේ වගේ කොටුවක් වගුවක් ඇඳ ගන්න මේ මේ විදිහේ වගුවක් ඇඳ ගන්න හරි මේ වගුවින් අපි බලමු මේ පැත්තේ වල දාන්න මේ පැත්තේ වල දාන්න මහා අල්ප ප්‍රාණදී අල්ප ප්‍රාණ මම නැවත ලියන්න අල්ප प्राण में कैसे महा प्राण वचन बल वचन को सर इंग्लिश पांती देंगे वरुणे सर दम्मा आवे इंग्लिश पांती देंगे वरुणे हरि हरि हाउ डू आगे नाम
දසුල සර්. දසුලද? දසුල. ඔව් දසුල. ඔව් දසුල පුතේ මේ බලන්න මේ මම බෝඩ් එක පෙන්නනවා නැවත. මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියලා මේ පාඩම අපි කරන්නේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. මේ මේ වකුව මේ විදිහට ඇඳ ගන්න ඕන. ඇඳගෙන මේ වචන කොටුවක් මම දැන් පෙන්නනවා. එකෙන් දෙපැත්තේ වචන ලියන්න තියෙන අල්ප ප්‍රාණ අකුරු සහිත වචන තෝරලා මේ පැත්තේ ලියන්න. මහා ප්‍රාණ අකුරු සහිත වචන තෝරලා මේ පැත්තේ ලියන්න. වාව් ඔයා මුලින් ටක් ගාලා වකුණ දෙන්න. හරි මෙන්න වගු ආදනය මහ ප්‍රාණ කයන දිනේ කාරණය සංක කියනකොට ඔන්න නැවත මහ ප්‍රාණ කයන්න සංඛ්‍යාව කියනකොටත් දෙනවනේ සෞඛ්‍ය කියනකොටත් දෙනවා සුනකයා කියනකොටත් දෙනවනේ මේ බලන්න प्राण कायन वाट अंदर गन हर रिलीज मैं व्याकरण वाली एक वैडा मित्र है मैं वाके वैडे गोड़ा किए ना वा एक इक कोम याला करांट गेदर वैडे भी तेरे करांट पुलवा ये वाके मेरे को मट बालाना पुलवा अभी लापरवाह साथी ये पहावासर මුලපොටස පටන් ගන්න. ලබන සතිය පහ වසර මුල පාඩම් ටික පටන් ගන්නවා. බලමු සමහර මේ සතියම දවසක් කරන්න පුළුවන් වෙයි. එහෙනම් මේ සතිය පටන් ගමු නම් නැත්නම් අපි ලබන සතිය මුලින්ම පටන් ගන්න. මේක මම මේ අනිවාර්යෙන් මේකත් දාන්න. අර කමන්න ඇත්ත ලිව් නැති වුණාට මේ අපි එහෙනම් ඊළඟ වැඩේට යමු. මේක මම එවනවනේ කොහොමද? මේ වචන කොටුව මම එවනවා යාර. හරිද? ඒ නිසා අපි ඊළඟ වැඩේට යමු. හරි බලමු අපි ඊළඟට මොකද කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ වැඩක්. මේ බලන්න. මේ බහු වචන ඔයාලා කියලා බලන්න. පහත වාක්‍ය බහු වචන වාක්‍ය බවට හරවා ලියන්න. පහත වාක්‍ය බහුවචන වාක්‍ය බවට හරවා ලියන්න. බහුවචන කරන්න ඕනේ. එතකොට උක්ත පදයේ නාම පදයේ තමයි අපි බහුවචන කරන්න ඕනේ. නාම පදයේ බහුවචන වෙනකොට නැත්නම් උක්ත පදයේ බහුවචන වෙනකොට ක්‍රියාපදය බහුවචන
කරන්න ඕන පණ තියෙනවා. හැබැයි මේ හැම වාක්‍යකම පණ තියෙනවා. මෙහෙමර ළමයා නංගි ඔක්කොම කරන්නේ උක්ත පදය නේද පණ තියෙන එක. අම්මා අයියා අලියා ඒ පණ නැති වුණොත් තමයි අපි මේ අප්‍රාණ වාචීලන් විතරයි මේ විදිහට තියන්නේ. මෙතෙන්දී නම් අපිට ඒක වෙනස් කරන්න ඕනේ. එහෙනම් පළවෙනි එක කොහොමද එන්නේ? ළමයි පොත් පාඩම් කරති වෙනව නේද? ළමයි පොත් පාඩම් කරති. දෙවෙනි එකේ නංගිලා ගුවන් විදුලියට සවන් දෙති නේද? දෙති. අම්මලා ලස්සන කතන්දර පවසති. මෙතන කතන්දරයක් කියන්න බෑනේ. අම්මලා ගොඩක් ඉන්නකොට කතන්දර වෙනව නේද? ඒක නිසා මෙතන කතන්දර කියලා හදන්න. අයියලා පාසල් යති. අලි කොට අදිති. නේද? මෙතන අලි කොට අදි. පුළුවන් නේද කරන්න? ආයිකමඩ කරන්න බලන්න. මාත්තාව තියාගන්න පහත වාක්‍ය බහුවචන වාක්‍ය වලට හරවා ලියන්න. ඔයාලා මේ මේ වාක්‍ය ලියන්න ඕනේ නැහැ. මේ තිබෙන වාක්‍ය වල ලියන්න එපා. කෙලින්ම උත්තරේ විතරක් ලියන්න. පිළිතුර විතරක් ලියන්න. හරි වන් මන් ටිකක් ලේසි කරා. පිළිතුර විතරයි අපිට මට ඕනේ. වරද්දන්න එපා. මන්තරන්න
ජනුලි මොකද කරන්නේ සර් ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි बृहस्पति ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. ඊට දෙවෙනි පේපර් එක තියෙනවා. ඊට මේවා තමයි මේ පේපර් එකට දාන්නේ ගොඩක් වෙලාවට අපි විශ්වවිද්‍යාල දේශයේදී දෙවෙනි පේපර් එක හදන්නේ නේද? මේවත් දානවා. දැන් ඔයාලා ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සර් ක්‍රියාත්මක කරන්න. මොකද? ඔබට ඒකට අපි ලබන සතිය ඉඳලා ලෑස්ති වෙන්න ඕන. වැඩ තියෙනවා ගොඩාක් කරන්න. මුලින්ම අපි සිලබස් එකේ තියෙන සිංහල පරිසරයේ ගණිතයේ කොටස් ටික අවසන් කරගන්න ඕන. ඒ අතරේ පේපර් සාකච්ඡා කරන්න. අඩුම තරමේ පේපර් 60ක් 70ක්වත් සාකච්ඡා කරන්න. ඊටත් වඩා සාකච්ඡා කරනවා නම් හොඳයි. 50ට වඩා වැඩි වෙන්න. මොකද ඒ නිසා ඒවල ලෑස්ති වෙන්න අතෙන් අතන තිබුණේ බහුවචන වාක්‍ය වලට හරවන්න මෙතන තියෙන්නේ ඒකවචන වාක්‍ය වලට හරව නේද ඒකවචන වාක්‍ය වලට හරවාලියන තමයි මෙතන තියෙන්නේ ඒක කරන්න යන්න එපා ඉස්සලා බලමු තාත්තලා ශ්‍රමදාණයට සහභාගී වෙන්න එතකොට ඔයාලා දැන් දන්නවා කොහොමද හැරෙන්නේ ඒක තාත්තා කියලා නේ තාත්තා ශ්‍රමදාණයට සහභාගී වෙන්න ගුරුවරු පාසල් වෙති නෙමෙයි තමයි තාත්තා වෙයි වෙනෝ නේද තාත්තා වෙයි ගුරුවරු පාසල් යත් ගුරුවරයා පාසලට යයි මේ මැද තියෙන කොටස ඒක වචන කරනවා නම් හොඳයි සමහර ගැළපෙන තැන් තියෙනවා හැබැයි නොගැළපෙන තැන් මේ දැන් මෙතන බලන්න ගුරුවරයා පාසල් යයි බෑනේ පාසල් ඔව් පාසල් ගුරුවා පාසලට නත් අපිට හදා ගන්න ඕන වයින්දෙවරු ගැලපෙන පරිදි ඇය ඔහු ඌ යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න තාත්තා මිදුලේ සිටි තාත්තා වෙනුවට යොදා ගන්න පුළුවන් මේ වචනය මොකක්ද ඈද ඇයද ඔහුද ඌද තාත්තාට ඇය කියලා දානවද ඔහු ඔහු නේද අම්මා කුස්සියේ සිටි ඈය ඇය එහෙම නැත්නම් ඇය එක්කෝ ඇය මේ දෙ දෙකේ කම් මල්ලි සෙල්ලම් කරයි ඔහු සෙල්ලම් ඔහු සෙල්ලම් ඔව් ඌ දඩයමට ප්‍රිය කරයි ඒ විදිහට හොඳයි මේක නම් දැන් කරන්න මේ පිළිතුර විතරයි ලියන්නේ ඔයාලා පිළිතුර විතරයි පිළිතුර විතරයි ලියන්න. හරි එතකොට ඔයාලා ලියන්න ඕනේ මෙතන. ඔය තාත්තා මිදුලේ සිටි කියන එක ලියන්න ඕනේ නෑ. ඔයාලා ලියන්න. ඔහු එළවලු පාත්‍රවල මුණ දම්. හරි එක්මත් අනික්මත් කරන්න වෙලා නෑ. අපි සිංහල වෙලාව තාම බොහොම පොඩි වෙලාවක් තියෙන්නේ.
සඳුපම වැඩ කරනවා නේද? වෙනාෂ් ගස්ූල තමන්ගේ නම දාගෙන ඉන්නවා නම් වඩා හොඳයි. ඒකට මට මේ නම මේ දාන්න පුළුවන්. මේ කවුද ඉන්නේ? නාදිනි මොකෝ ෆෝන් එක එක තැනක නෙවෙයිද තියෙන්නේ? අරගෙන ඇවිදිනවද?
සර් ඕඩර් ලියන්න ඕනද? ඔව් මේ රචනා මාතෘකාව ලියා ගන්න. ඉක්මන් කරන්න. ලියලි වරයි සර්. හරි. අපිට මම නැවතත් ලින්ක් එක දානවා. අපේ ඊළඟ වැඩවලට මම එතෙන්දී මේක ඔයාලා ලියා ගන්න පුළුවන්. දැන් අපි කාලය අවසන් වෙන එක නියන්නේ. මම නැවත ලින්ක් එක දානවා ඔයාලා ඉක්මනට මෙන්න හොඳේ. මරකට මෙන්න.